විනාඩි 2ක් වැය කරන්න. හිතන්න ඔබ ඉපදුනේ 1900 වසරේ කියලා. ඔබට අවුරුදු 14 දී, ඒ කියන්නේ 1914 දී දෙවෙනි ලෝක යුද්ධය ඇති වෙලා මිනිස්සු මිලියන 22ක් මිය යනවා. ඒ ආසන්නයේම ඔබට අවුරුදු 18 දී ලොව පුරා ස්පාඤ්ඤ උනරෝග වසංගතයේ පැතිරී යෑමෙන් මිනිස්සු මිලියන 50ක් ජීවිතෙන් සමු ගන්නවා. ඔබට අවුරුදු 29ක් වන විට ඒ කියන්නේ 1929 දී ලෝක ආර්ථික අර්බුදය ඇති වී ලෝක ජනතාව දැඩි ආර්ථික ගැටලු රසකට පත් වෙනවා. 1933 දී ඔබට වයස අවුරුදු 33යි. නාසි රාජ්‍ය ජර්මනි බලයට පත් වෙනවා. ඔබේ වයස 39 දී දෙවෙනි ලෝක යුද්ධය ඇති වී ඔබට අවුරුදු 45 වන විට මිනිස් ජීවිත මිලියන 60ක් යුද්ධ නිසා අහිමි වෙනවා. ඔබට වයස අවුරුදු 52 වන විට කොරියානු යුද්ධය ආරඹෙනවා. 1964 දී වයස 64ක් වන ඔබ වියට්නාම් යුද්ධය අත්දකිනවා. එය 1975 අවසන් වන විට ඔබේ වයස අවුරුදු 75ක්. එහෙත් 1985 ඉපදුණු දරුවෙකු සිටිය යුතුයි. ඔහුගේ සීයා හෝ මිත්තණිය කතරම් ව්‍යසනයන්ට මුහුණ දුන්නාද, කතරම් පීඩාවින්දාද යන වග අපද වර්තමානයේ වසංගතයකට මුහුණ දෙමින් සිටිනවා. නමුත් 1900 උපන් කෙනෙකු තරමට අප අපහසුතාවයට පත්ව තිබෙනවාද? අපට ආහාර, විදුලිය, ජලය, ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම් පවා තිබියදී මුව ආවරණයක් පැළඳීම සහ නිවසට වී සිටීම මෙතරම් අපහසු වී තියෙන්නේ ඇයි? අතීතයේ මිනිසුන්ට මෙතරම් පහසුකම් නොතිබුණද? ඔවුන් සාර්ථකව හැම අභියෝගයක්ම ජය ගත්තා. ඒ නිසා අපිත් ආකල්පවල වෙනසක් ඇති කරගෙන මේ ව්‍යසනය පරාජය කරන්නට කැපවෙමු. මේ පණිවිඩය හැකි තාක් බෙදා හරිනුයි.